Ada samagi janabalavege visin garu vipakshanayaka Sajith Premadasa mathumage moolikatwen sahoge upadeshakatwen api aarambha kara divaina pura me rata bankolot karapu rajapaksha waru saha ඔවුන්ගේ වටේ හිටපු මේ ආර්ථික ඝාතකයන් සියලු දෙනාටම එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කරන්න ඒකේ මුල් දවස තමයි අද. ඇත්තටම මේ අවස්ථාවේ මම රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙතනින් එහාට ඔප්පු කරන්න දෙයක් නැහැ. මේ රාජපක්ෂ කණ්ඩායමේ උදවියක රට බංකොලොත් උනේ මේ අරගලයක් හින්දා කියලා. ඒගොල්ලන් එක පැත්තකින් ඒගොල්ලෝ කියන කතාව ඇත්ත. මොකද ඒගොල්ලෝ කියන්නේ රට බංකොලොත් උනේ අරගලයක් හින්දා කියලා කියන්නේ රට කියලා ඒගොල්ලෝ කියලා හිතාගෙන ඉන්නේ. ඒතර ඒගොල්ලන් බංකොලොත් උනේ අරගලයක් හින්දා තමයි. ඒතර ආ රටේ ආර්ථිකය කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ආර්ථිකය කියලා මෙච්චර කාලෙක ඉගල හිතාගෙන ඉඳලා. ඒගොල්ලන්ගේ ආර්ථිකයත් බංකොලොත් උනේ අරගලයේ හින්දා ඒක හරි. හැබැයි ඇත්ත වශයෙන්ම මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරලා මේ රට අද වෙනකොට ලක්ෂ 40ක් දුප්පත් ජනතාව දුප්පත් බව ලක්ෂ 40ක් බවට පත් කරේ පැහැදිලිවම මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මේ ඇතුළු ඔවුන් එක්ක එකට ආර්ථික මණ්ඩලයේ වැඩ කරපු ඒ ආර්ථික කටයුතු මේ වල වැඩ කටයුතු කරපු උදවිය කියන එක අද වෙනකොට මෙතනින් එහාට අධිකරණයේ ඉහළම අධිකරණයේ අද තීන්දුවක් දීලා තියෙනවා. ඒතර මෙතනින් එහාට ආයේ ඔය ප්‍රශ්නේ ප්‍රසන්න රණතුංගලට, ප්‍රසන්න රණවීරලට, එහෙම නැත්නම් මේ රත්තරන්ලට, මහින්දානන්දලට තවදුරටත් ඔය ප්‍රශ්නේ අහන්න බෑ අපේ. ඒගොල්ලන්ට තවදුරටත් අහන්න බෑ මේ රට බංකොලොත් කරේ. ඒගොල්ලන්ට කියන්න බෑ මේ රට බංකොලොත් කරේ. අරගලයේ විශ්ස හරිම විහිළු කතාවක් මේ රට අද වෙනකොට ලක්ෂ 40ක් මිනිස්සු පාටලද ඈදලා දාලා අවසානයේ මිනිස්සුගේ පිටටම පටවනවා මේ රට බංකොලොත් උනේ මිනිස්සු හින්දා කියලා. ඒ වගේ කතාවක් තමයි මේගොල්ලෝ පාර්ලිමේන්තුව ඇතුලේ කියන්නේ. ඉතින් මං ඉල්ලා සිටිනවා රටේ මිනිස්සුන්ට ඕගොල්ලන් නැගිටියේ නැත්තම් මේ වර්තමානයේ මේ මිනිස්සු ටික නැවතත් ආයේ දේශපාලනික වශයෙන් නැගිටින්න උත්සාහ කරනවා. එහෙනම් මං ඉල්ලා සිටිනවා නැගිටින්න. මොකද ඕගොල්ලන්ගේ නැගිටීමත් එක්ක තමයි මේ රටේ දේශපාලනයේ උඩු යටිගුරු උනේ. තව පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. දැන් හැම අවස්ථාවෙම මම කියන්නේ වදා වැදුවේ නැතුණත් හදාගත්ත රනිල් රාජපක්ෂ විසින් අද වෙනකොට මහින්ද රාජපක්ෂලා, සිරි රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා ඇතුළු මුළු රාජපක්ෂ පවුලම ආරක්ෂා කරනවා. ඒකට හොඳම උදාහරණය තමයි ඊයේ ඔහුගේ පාර්ලිමේන්තු කතාව. ඒ අවස්ථාවේ ඔහු සම්පූර්ණයෙන්ම සුදුහුණු ගගා රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීම කරේ. ඒක ගැන මම නම් පුදුම වෙන්නේ නැහැ. මීට දවස් කීපයකට කලින් මහින්ද රාජපක්ෂගේ මේ උපන්දිනයේ දවසේ පළවෙනි කේක් එක කැව්වේ රනිල් රාජපක්ෂට. ඉතින් ඔවුන්ගේ තියෙන මිත්‍රත්වයේ දා ඉඳන් තිබ්බා හැමදාම ජනතාව මහ පොළවේ පක්ෂවලට බෙදිලා රණ්ඩු වුණා. මේගොල්ලෝ කේක් කෑවා. හැම අවස්ථාවෙම මේක තමයි. අද වෙනකොට රනිල් රාජපක්ෂ විසින් මේ මහින්ද රාජපක්ෂ ඇතුළු මේ කණ්ඩායම ආරක්ෂා කරගන්න උත්සාහ කරන විදිය දැක්කයින් පස්සේ මට හිතා ගන්න බෑ අර එක දවසක් පාර්ලිමේන්තුවේ කවුද හොරා, රනිල් හොරා, කවුද හොරා, මහින්ද හොරා කියලා මේගොල්ලෝ කතා කරගත්තේ, මේ කෑ ගහගත්තේ මොන විහිළුවක්ද ඒ කරේ? මේ රටේ මිනිස්සුම විහිළුවට අරන් ඉන්නේ මේ මිනිස්සු. තව දුරටත් මේගොල්ලන්ට හෘද සාක්ෂියක් කියලා දෙයක් නැහැ. රටේ මිනිස්සු හැමෝම ඒගොල්ලන් විහිළුවකට ලක් කරලා තියෙනවා. තව දුරටත් අපි මේ පාලකයන්ගේ ඇස් ඉස්සරහා, මේ පාලකයන්ගේ හැසිරීම ඉස්සරහා අපි විහිළුවක් බවට පත් වෙනවාද? කල්පනා කරලා බලන්න. ඉතින් මම රටේ ජනතාව සිරු දනාගෙන් මිල්ලා සිටිනවා. අධිකරණයෙන් තීන්දුවක් දීලා තිනෝ හරිනම් මේ රට බංකොලොත් කරපු මේ මිනිස්සුන්ව නැවතත් අධිකරණයේ ඉස්සරහට ගෙනියලා මේ ලක්ෂ 40ක් හැම කෙනාම එළියට බහැලි වෙරලා තමුන්ට වෙච්ච පාඩුවට, තමුන්ගේ ආර්ථිකයේ කඩාවැටුණට හරිනම් වන්දිල්ලා නඩුවක් දාන්න ඕනේ. හැම කෙනාම මේ ලක්ෂ 40ක් වෙච්ච ජනතාව හැමෝම එළියට බහැලි වෙලා නඩුවක් දාන්න ඕනේ. තමුන්ට අයිති වෙන්න ඕනේ මුදල්. මොවුන්ගේ තියෙන මුදල් මේ ලංකාව විතරනේ පිටරටවලත් හංගලා තියෙනවා. ඒවා මේ බොරු කතා නෙමෙයි. ඒවා කොටිම කිනෝනම් ජාත්‍යන්තර සමහරක් වෙබ්සයිට් වලින් පවා ඔප්පු වෙච්ච කතන්දර. අද ජාත්‍යන්තරයේ කියන දේ පිළිගන්න අවශ්‍ය නැහැ. අද රටේ දැන් ජාත්‍යන්තරයේ කියන දේ ගොඩක් වෙලාවට පිළිගන්නේ අද රටේ ඉහළම අධිකරණයේ, ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් තීන්දුවක් ලබා දීලා මෙතනින් එහාට කරන්න දෙයක් තියෙනවද? මෙතනින් එහාට අය අහන්න කෙනෙක් ඉන්නවද? මෙතනින් එහාටත් කවුරු හරි කියනවා නම් නෑ මහින්ද රාජපක්ෂලා හින්දා නෙවෙයි, රාජපක්ෂලා හින්දා නෙවෙයි මේ වැඩේ වුණේ කියලා. එහෙනම් ඉතින් මේ මිනිසුන්ට බත් නෙවෙයි පුන්නක්කු තමයි කවන්න වෙන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ රටේ මිනිසුන්ගෙන් දැන්වත් නැගිටින්න. මොකද අපි අපේ කාර්යභාරය උපරිමයෙන්ම පහුගිය කාලේ කරන්න ඕනේ උපරිම කාර්යභාරය කළා මේ මිනිසුන්ගේ ගෙවල් වලට යවන තත්ත්වෙට පත් කරා. තව දුරටත් අපි ඉල්ලා සිටින්නේ අපි එළියට බහින්නම් අපේ පිටිපස්සෙ හිටගන්න. මොකද දැන් මේ විකාශ නියාමන පනතවල් ගෙනල්ලා, ත්‍රස්ත විරෝධී පනතවල් ගෙනල්ලා අපේත් කටවල් වහන්න උත්සාහ කරන්නේ. අපි හිර ගෙවල් වල läගලා දවස් ගණන් හිර ගෙවල් වල මේ läගලා මේ ඒත් උත්සාහ ගත්තේ කොහොම හරි මේ මිනිසුන්ව එළියට ඇදලා දාන්න අපි එක කරා. ඒකත් එක්ක මුළු මහත් ජනතාවක් එක්ක වුණා. දැන් මේ රනිල් ගිවාරේ රනිල්ටත් ඒක මම තමයි කරන්න ඕනේ. මොකද ඔහු කියන්නේ ඔහු ඇත්තටම කියනවා රාජපක්ෂටත් වඩා දරුණු ඉතාමත් භයානක මිනිස්සෙක්.
ඒක පැහැදිලිවම ඔහුගේ හැසිරීමෙන් ඔහුගේ හැසිරීමෙන් පේනවා. ඇත්තටම මම සතුටු වෙනවා. අපි එක එක පක්ෂවල ඉන්න උදවිය වගේ තැන් තැන්වල කෑ ගගහ ගියේ නැහැ. මගේ ගාව ෆයිල් තියෙනවා. අර ෆයිල් එක තියෙනවා. මේ ෆයිල් එක තියෙනවා. ෆයිල් පෙන්න පෙන්න අපි නිකන් උඩ බලාගෙන හිටියේ නැහැ. අපි හොරු හොරු කීකේ චෝදනා කර කර විතරක් හිටියේ නැහැ. අපි ඒක ඇක්ෂන් එකකින් අපි ඒක ක්‍රියාවෙන් පෙන්නුවා. අපේ සමාජ ජන බලවේගයේ තියෙන නීතිච්ච කණ්ඩායම සහ අපේ විද්වත් කණ්ඩායම තමයි ගිහිල් ඉවරලා බය නැතුව රාජපක්ෂුරු නඩුවක් හරි දැම්මේ. මේ ලංකා ඉතිහාසයේ දින 52ේදී මහින්ද රාජපක්ෂ විරුද්ධව ඉතා විශිෂ්ට තීරණයක් ආව අගමැති ධුරයේ ඔහු ගත්තේ නීති අනුකූල නොවන ආකාරයට කියලා. මේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට එකම පවුලේ හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් සහ මුදල් ඇමති කෙනෙක් එකම පවුලේ තුන්දෙනෙක්ට එක සැරේ දන ගසපු එකම පක්ෂය සමාජ ජන බලවේගය. මහින්ද රාජපක්ෂලා දන ගසපු පක්ෂය සමගි ජන බලවේගයේ මෙච්චර කාලයක් අනික් දේශපාලන පක්ෂ වගේ අපි ස්ටේජ් වල කෑ ගගා අර ෆයිල් එක තියෙනවා මේ ෆයිල් එක තියෙනවා තවත් ඔකට නම් එක්ක අහු වෙනවා තව ෆයිල් එක්ක අහු කරගන්නවා ගගා අපි කීව කීව හිටියේ නෑ අපි ක්‍රියාවෙන් පෙන්නවා අපි මිනිසුන්ට ඔප්පු කරලා පෙන්නවා හැමදාම මේ දවස්වල කට්ටිය කියනවා සමහරක් උදවි සජිත්ව ෂුවද කියලා ඇහුවා සජිත්ට දීල් නැද්ද කියලා ඇහුවා තියන ඩීල් එක මොකද්ද කියන එක පැහැදිලිවම සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තුවෙන් පිටතත් ඉතාමත් ඉහළින් ඔප්පු කරගෙන යනවා තවදුරටත් ඔප්පු කරන්න දෙයක් නැහැ සජිත් ප්‍රේමදාස පැහැදිලිව පෙන්නුව ඔබ කල්පනා කරලා බලන්න මේ ලංකා ඉතිහාසයේ කවදාවත් විපක්ෂ නායකිනේට පාර්ලිමේන්තුවට ගහන්න බැලලා දිනුද එකෙක්වත් ඔය මේ මේ අනික් සියලුම පක්ෂවල නායක ඕනතරම් රාජපක්ෂරට බයිනවා ඇයි මේ සජිත් ප්‍රේමදාස විතරක් කොලේ උදුරන්නේ ඇයි සජිත් ප්‍රේමදාසට ගහන්න බයින්නේ මොකද අර හැම කෙනාටම ගහන තර විදිහේ ගුටිකක් ගහ ගන්න විදිහේ තරහක් මහින්ද රාජපක්ෂයට නැහැ තියෙන්නේ සජිත් ප්‍රේමදාසත් එක්ක විතරයි ඒ තරහ ඇයි සජිත් ප්‍රේමදාස අවංකව ඒ වැඩේ කරන නිසා ඒ නිසා මම මේ වෙලාවේ රටේ ජනසාධාරණ ඇස් අරින්ද තවදුරටත් එක එක නාටක වලට අහු වෙන්න එපා අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා ලංකාවේ පළවෙනි වතාවට රාජපක්ෂරු මුළු පවුලටම නඩුවක් දාලා ජනතා විශ්වාස දන ගැස්සුවේ සමග ජන බලවේගය ඊළඟට මේ ක්‍රිකට් තහනම පිළිබඳව මේ ක්‍රිකට් ආයතනයේ සිද්ධ වෙන දූෂණ වංචා පිළිබඳව බය නැතුව ඉස්සරහට ඇවිල්ලා කතා කරේ සමග ජන බලවේගයේ නායකයා ඇතුළු ඒ කණ්ඩායමක පටන් ගත්ත සමග ජන බලවේගයේ නායකයා අද වෙනකොට මහජන පෙත්සම පටන් ගන්න තියෙන සමග ජන බලවේගයේ නායකයා ඒ වෙන මුකුත් නෙවෙයි ඒ වෙන ඔක්කොම අමතක කළා බලන්න රනිල් වික්‍රමසිංහව මහ පොරක් කියලා මුළු රටම හිතාගෙන හිටියා අන්තිමට ඊයේ පාර්ලිමේන්තුවේ බලු කරලා දැම්මේ සජිත් ප්‍රේමදාස කාටවත් කොන්දක් තිබෙන්නේ නැහැ රනිල් වික්‍රමසිංහගේ මූණට ඔය විදිහට නිර්භීතව කතා කරන්නේ. ඊ රනිල් වික්‍රමසිංහට කතා කරපු දේවල් වලට අන්තිමට අහගෙන ඉන්න බැරි කමට පාර්ලිමේන්තුවේ මේ චේම්බරෙන් එළියට යන තත්ත්වෙටපත් වුණා. ඉතින් එහෙම තත්ත්වයකට අපිපත් කරලා මම ඉල්ලා සිටින විශ්වාසය තබන්න අපි අනිවාර්යෙන් ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදී අපේ රජයක් ඇතුළතදී මේ වංචා දූෂණ වලට සම්බන්ධ වෙච්ච රාජපක්ෂවරු නඩුවලින් විතරක් නෙමෙයි අවසානයේ මේ වලට වන්දි ගෙවන තත්ත්වයට පත් කරනවා කියන එක මේ වෙලාවේ කියන්න කැමතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.